රන්සර රාත්‍රිය තෙක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ රන්සර රාත්‍රියේදී අද දවසේ මේ ගීතයේ මිහිරි මතක ගැන කතා කරන්නේ සමීර ප්‍රේමචන්ද්‍ර සමීර ඔබ තෝරන මීළඟ ගීතය අමරසිරි පීරිස් ගායනා කරන කේමදාස මාස්ටර්ගේ සංගීතයට නීතිඥ රන් බණ්ඩාර සෙනවිරත්නයන් අතින් ලියවන ගීතයක් පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව කරන දන එළිය ලබන ලඳුනේ ඇත්තටම මේකලා මේ ලඳුනේ කියන ගීතේ මම තෝරා ගන්න හේතුව මේ මේ කාන්තාව අපේ සමාජ ක්‍රමයේ ඇතුලේ බලන දෘෂ්ටි කෝණය වෙනස් වැඩි කාන්තාවක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි අර ඔබ සඳහන් කරා වගේ එළියේ ඇයට එහෙම කතා කරාට අඳුරේදී ඇයත් එක්ක යහන්ගත වෙන පිරිමියම තමයි එළියේදී ඇවිල්ලා ඇයව විවේචනය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ සාමාන්‍යයෙන් කාන්තාවක් අභිසාරිකාවක් ගැන කතා කරනකොට මේකලා මේ ජාතිය කුලය ආගම තරාතිරම හොයන්න නැති එකම තැනක් තියෙනවා නම් ඒ තමයි අභිසාරිකාව. දැන් ඔය හොයන සේරම සමාජය ඇතුලේ ඔය ඔය කුල ඔය පන්ති ඔය හැම දෙයක්ම අතහැරලා අභිසාරිකාව ළඟ අපූර්වල ට්‍රයිකෝට් එකක් ගලවලා ඉන්නවා. දැන් ඒ ඉන්න මහතුරුම තමයි මේ ලීට ඇවිල්ලා මේක විවේචනය කරන්නේ. Tamanට තියෙන পদවි නම් වුණාම තානාන්තර සියල්ල අමතක කරන අය ඉදිරියේ. ඒකයි තෙල්මල් ගෙන දෝත පුරා මුනි කුටියට පියමන්වන ඔබේ දැස දැකගත්තෙ මි සඳෑ කලක ලඳුනේ. රම්බන්දා සෙනවිරත්න අධිසිනිච්චතුමා නුවර උසාවියේදී ඔහු වැඩ කොට දකින්න අපූරු කාන්තාවක් හැමදාම මේ මාලිගයට යනවා. ඇතරම මේ ඇය පිළිබඳ හොයලා බලපුවම ඇය අභිසාරිකාවක්. ඒ කතාව ඇසුරෙන් තමයි ගීතේ ලියන්නේ. ඉතින් මේ එක තැනක කියනවා පිරිමින්ගේ පාප කඳට දෝෂ එදෙන ලඳුනේ. ඉතින් ඇත්තටම අද සමාජයේ අපි මේ කාන්තාව විවිධාකාරයෙන් භාවිතා කරමින් ඇය සමාජයෙන් එළියට ඇවිල්ලා ඇය පිළිබඳ විවේචනය කරද්දී මම ලිව්වා එක් කොටසක්. මා හිතන්නේ පුවත්පතක පළ වුණා. තුම් මන්සල ළඟ පහන් කණුවට ගොම්මන් කලුවර වැටෙන වෙලේ සසල දෙනෙත් යුගය ඇරයුම් කරතත් හදවත වේගෙන් හදා වැටේ. මං හිතන්නේ මේ කැමැත්තෙන් මේ වෘත්තියේ යෙදෙන කාන්තාව බොහොම අඩුයි. ඒ කියන්නේ තමන්ගේ සුව කැමැත්තෙන් මම මේ වෘත්තිය තෝරා ගන්නවා කියලා එහෙම ප්‍රවෘත්ති අපිට කොහෙවත් අහින් දැකෙන් ලැබෙන්නේ නැහැ. කොහේ හෝ සමාජයේ තැනක ආර්ථික දේශපාලන ප්‍රශ්නයකට තමයි මේ කාන්තාව සමාජයේ තෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම මෙන්න මේ කවියත් එක්ක ගීතර යන්න කල්පනා කරා. මේ මට මේකත් අන්තර්ජාලය පරීක්ෂණයේදී තමයි හම්බුනේ. මේක ලියලා තිබ්බා මෙන්න මෙහෙම. ලෞතුරා බුදු වෙන්න ඕනේ නෑ සම්මා සර් මම අත්තිඩිය ටවුමටම පද්මා ලැජ්ජාව ගලවලා පැත්තකට දැම්මා ගණිකාව කිව්වාට දරුවන්ට අම්මා තරු කැකුළු නිදි කරලා ඇවිද්දර අහසට සිඹිමි මම වලාකුළු එක එක දහසක බුදු සර් පිරිමියෙක් ලං වුණත් පහසට නිවෙනවා බඩගින්න පොඩි වුන් පහකට किसा भूतनी की
කඳට දෝස විඳින නඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන නඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලයන පෙනෙන නඳුනේ කුහුඹ කුට